දහනමයනු නව කොරෝනා වෛරසය නිසා හටගන්නා රෝගයක්. කෙළබිඳිති හා ස්පර්ශය නිසා පැතිරෙන මූලිකවම ස්වසන පද්ධතිට බලපාන මේ රෝගය සමාජයේ සමහර පුද්ගල කාණ්ඩවලට ඇතිකරන සංකූලතා හේතුවෙන් ඔවුන්ට මාරාන්තික විය හැකිය. COVID-19 කියන්නේ කොරෝනා වෛරස ප්‍රභේදයක් නිසා ඇතිවන ස්වසන පද්ධතියට බලපාන රෝගයක්. වෛරස ඒවායේ ජානමය සංයුතිය අනුව DNA වෛරස සහ RNA වෛරස කියා වර්ග දෙකකට බෙදන්න පුළුවන්. COVID-19 රෝග තත්ත්වය ඇති කරන වෛරසය RNA වෛරස ගණයට අයත් වෙනවා. සමහර වෛරසවලට මේදෙන් සෑදුණු පිටත ආවරණයක් තිබෙනවා. මේ ආවරණය සබන් වැනි ද්‍රව්‍යකින් සෝදා විනාශ කරන්න පුළුවන්. සබන් යොදා තත්පර 20ක් අත්සේදීමින් හෝ 70%කට වැඩි මධ්‍යසාර සාන්ද්‍රණයක් අඩංගු පිරිසිදුකාරක දියරයක්, එහෙම නැත්නම් හෑන්ඩ් වොෂ් එකක් පාවිච්චි කරලා මේ වෛරසය විනාශ කරන්නට පුළුවන්. වෛරසය ආසාදනය වූ කෙනෙකුගේ කැස්ස කිවිසුම් යෑම හෝ කතා කිරීමේදී සිදුවන බිඳිති විසිරි වාතාශ්‍රයට මුදාහැරන විට තව කෙනෙකුට ආසාදනය ඇති වෙන්න පුළුවන්. මෙම වෛරසය කාමරුෂ්ණත්වයේ හෝ ඊට වඩා සිසිල් උෂ්ණත්වයක් ඇති පෘෂ්ඨයක් මත සෑහෙන වෙලාවක් තියෙන්න පුළුවන්. එම නිසා එම පෘෂ්ඨයක් ස්පර්ශ කොට නැවත නාසය මුඛය ඇල්ලීම මගින් මෙම වෛරසය ශරීරගත වීමට ඉඩ තියෙනවා. කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා භාවිතා කරන සියලුම ක්‍රමවේදයන්ගේ අරමුණ සජීවී වෛරසය නිරෝගී කෙනෙකුගේ ශ්වසන පද්ධතියට ඇතුළු වීමට ඇති ඉඩකඩ ඇහිරීමයි. මේ සඳහා අපි භාවිතා කරන ප්‍රධානතම උපක්‍රම වන්නේ භෞතික දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිවැරදි ක්‍රමයට අත් පිරිසිදු කිරීමයි. අපි හැම දිනම එකතු වෙලා මේ වසංගතයෙන් මැඩලන්න දැනුවත්ව පෙළගැසෙමු.